ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දින්වන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ සිටියේ කුරු ජනපදයේ කම්මාස්ස ධම්ම කියන ජනපදවාසීන්ගේ නියංගමේ කුරු ජනපදයට අද කියන නම මොකද්ද දිල්ලිය දිල්ලියේ තමයි මේ කුරු ජනපදයේ තවත් වදාළ දේශනා මොනවාද සතර සතිපට්ඨාන දේශනාව ඒ කුරු ජනපදයේ කම්මාස්ස ධම්ම කියන ගමේදී තමයි තාමත් ඈත අතීතේ බොහෝ ඈත අතීතේ පෝරිසාද කියන මිනි මරණ ඒ පෝරිසාදයා සුතසෝම රජුරෝ විසින් දමණය කරපු තැන ඒ දමණය කරලා ඒ පිරිවර විසින් එතන ගමක් හදාගත්තා ඒ ගමට කියනවා කම්මාස්ස ධම්ම කියලා ඒ සුතසෝම රජුරෝ කියන්නේ කවුද මහා බෝධිසත්වයෝ පෝ මිනි මරපු පෝරිසාදයා කවුද අඟුලිමාල සසරෙන් මිනි මරමර හිටපු කෙනෙක් කලින් සසරේ මිනි මරපු පෝරිසාදව මහ බෝධිසත්වෝ දමනය කළා සුතසෝම රජුරෝ ඒ දමනය කරපු තැන තමයි කම්මාස්ස ධම්ම නගරේ තියෙන්නේ නියංගම තියෙන්නේ එතන තමයි භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානෙ වදාළේ ඉතින් භාරද්වාජ ගෝත්‍ර තියෙන ඒ භාරද්වාජ කියන බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාවේ ශාලාවක් තියෙනවා මැද ලිපක් හදලා ඒකට ගිනි පූජා පවත්වනවා ඒ ශාලාවේ තන ඇතිරිල්ලක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්න ඕන කෙනා උන්වහන්සේට කොච්චර ඈතක හිටියත් පේනවා ඒ සඳහා උන්වහන්සේ ඕනම දුරක් වඩිනවා පාගමනින් වඩින්න ඕන නම් පාගමනින් වඩිනවා ඉරිදීෙන් වඩින්න ඕන නම් ඉරිදීෙන් වඩිනවා බුදුරජාණන් වහන්සේ තන ඇතිරිල්ලේ වැඩ ඉඳලා එදා උදේ පිණ්ඩපාතේට කම්මාස ධම්ම නගරේ නියංගමට වඩිනවා හැබැයි හැමදාම උන්වහන්සේ දැන් දවස් කිහිපයක් මේ ගිනිහල් ගෙට වැඩලා වඩිනකොට තන ඇතිරිල්ල තනකොළ වලින් හදපු වැදුරක් වගේ එකක් ඕක අකුලලා තමයි වඩින්නේ එදා ඇකිළුවේ නැහැ බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් නික්මිලා මේ ගිනිහල්ගේ අර අලු වැටිලා තියෙන රොඩු වැටිලා තියෙන ගිනිහල්ගේ තනකොළ ගොඩ උඩක් සැතපෙන්නේ ලෝකයාට අනුකම්පා පෙනෙස මේක මුල් කරගෙන දැන් දහං කතාවක් ඇති වෙනවා තවත් කෙනෙක් සසර දුකෙන් නිදහස් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මඩගොඩක වැතිරීම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ මඩගොඩේ වැතිරෙනවා තමන්ගේ හදවත දැක්කට පස්සේ කෙනෙක් සසරින් නිදහස් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ හදවත පපුව පළලා හදවත ගන්නවා පෙන්නඳ බුදුරජාණන් වහන්සේ එක වේලක් නොවැළඳවීමෙන් තවක් කෙනෙක් මඟපල් ලබනවා නම් උන්වහන්සේ ඉදාට දානි වළඳන්නේ කසීබ අරද්දාජ වගේ මතකයි එදා දානි නෑ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට හිතසුව පිණිස පහළ වුණ මහා කාරුණිකයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ තවත් කෙනෙකුට යහපත පිණිස තන ඇතිරිල්ලේ වැඩ හිටියා. අකුලක් නැතුව පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතෙන් පස්සේ ඒ කුරු ජනපදයේ එක්තරා වනයක් ඇතුළට වැඩලා ගහක් මුල හවස් කාලේ විවේකින් වැඩ ඉන්නවා
ඒ වෙලාවේ මාගන්ධිය කියන පිරිවැජියා ව්‍යායාමයේ පිණිස ඔබ මම සක්මන් කරමි. ජංගා විහාරං අනුචංකමානෝ. ඔය කෑම බීමේම කාලා බඩත් පොඩ්ඩක් හරියන්න කියලා ඇවිදගෙන යනවා ඔය. අදටත් එහෙම තියෙනවා. ඇවිදිනවා මිනිස්සු. ඇවිදගෙන යන ගමන් අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිහල්ගේ මිඳුල මැඳින් ගියා. ඒ යනකොට අර ගිනිහල්ගේ ගිනි පූජා කරන තැන යහා පැත්තේ තියෙන තනකොළ ඇතිරිල්ල දැක්කා. මෙයාට පේන්නමයි බුදුරජාන් වහන්සේ කෙතන තියලා ගියේ. මේක දැක්ක ගමන් ඒ බ්‍රාහ්මණයා ඒ පිරිවැජියා අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගෙන් අහනවා, භාරද්වාජ මේ අග්නිසෝත්‍ර ශාලාවේ ගිනිපුදන ශාලාවේ මේ තන ඇතිරිල්ලක් තියෙනවා, කාටද අපවා ඒක, කවුද ඕක පරිභෝග කළේ? ශ්‍රමණේකුට හොඳයි. දැන් එයා කියනවා මොකද ඒක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ තනකොළ ඇතිරිල්ලන්නේ කොලයක්වත් එහෙම වෙලා නැහැ, ගානට තියෙනවා. සංසිඳුන ශ්‍රමණේකුට හොඳයි කිව්වා මේ තනකොළ ඇතිරිල්ල. දැන් ඔයාලා මතක් කරන්න ඔයාලගේ නිදාගන්න ඇඳ. ඔයාලා නිදාගන්න ඇඳ ඔයාලා හොඳයි සර්කස් කාර්යයන්ට. බේක් සීට් එක පැත්තක, කෝට්ටි තවත් පැත්තක. ඒ නිදාගෙන ඉන්න තැන අනුව කෙනාගේ චරිතය කියන්න පුළුවන්. කලබල චරිතයක්ද? එහෙම හොයන්න පුළුවන්. ඒකනේ අර මේ මාගන්ධිය කියන්නේ වෙනම එක්කෙනෙක්. අර මාගන්ධියා කියන්නේ වෙනම එක්කෙනෙක්. ඒ මාගන්ධියාගේ අම්මා මේ පියවර සටහනින් එවුවනේ චරිතේ. පොළොවේ අඩිය වක ගැහිච්ච අඩියක් තියෙනවා නම් ඒවා මෝඩ චරිත කියනවා අපිට වගේ. ඊළඟට මේ පොළොවේ තියෙන පියවර වේගෙන්, ඒ කියන්නේ අර ලිස්සලා ලිස්සලා ගිහිල්ලා වගේ නම් අර විසිරෙන්න විසිරෙන්න තියෙන්නේ තරහ යන චරිත කියනවා. ඊට පස්සේ පියවර සටහන හරියට පිළිထන්නේ නැත්නම් කිසි අංග පුලාවකට නැති චරිත කියනවා. සම්පූර්ණයෙන්ම පියවර පොළොවේ පිළිထනවා නම් ඒ දමනේ වුණ කෙනෙක්ගේ කියනවා. කියලා ගාතාවකින් ඒ වෙලාවේ කියනවා ඒ පීවර දකින වෙලාවේ මාගන්ධියාගේ අම්මා. ඒ වගේ නිදා ගන්න ඇතිරිල්ලෙන් චරිතය කියන්න පුළුවන්. ඒකයි මේ බ්‍රාහ්මණයාගේ හිතට එකපාරම ආවේ මේ පිරිවැජියාගේ. මේක හොඳයි දමනේ වුණ ශ්‍රමණේකුට. ඊට පස්සේ අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා මේක හොඳට අහගෙන ඉන්න පින්වත්නි, කල්පනාවෙම ඉන්න ඕන මේ සූත්‍රය තේරුම් ගන්න. කියනවා බවන් මාගන්ධිය ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඉන්නවනේ. උන්වහන්සේ ගැන ඇයි ඔබ අහලා නැද්ද? කීර්ති ගෝසාවක් පැතිරෙනවා නිකලෙස් කෙනෙක් කියලා, රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ. ඒ වගේම උන්වහන්සේගේ තියෙන අවබෝධය වෙන ලෝකෙ කිසි කෙනෙකුට නැහැ කියලා කියන්නේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේගේ පිටින් එක චරිතයක්, ඇතුළෙන් එක චරිතයක්, චරිත දෙකක් නැහැ. විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ ගමන බිමන ජීවිතේ, උන්වහන්සේගේ ධර්මාවත සුන්දරයි. ලෝකේ උන්වහන්සේට නොතේරෙන දෙයක් නැහැ. ලෝකවිදු දමනේ වෙනවනේ උන්වහන්සේ ළඟට ඇවිල්ලා අනිත් අය. අනුත්තර පුරිස ධම්ම සාරති, දෙවියොත් ප්‍රශ්න निराකරණය කරගන්නේ උන්වහන්සේට කියලා නේ. සත්තා දේව මනුස්සාන, උන්වහන්සේ කියන දේ අපබ්‍රංශ නෙවෙයි,
තේරෙන එකක් බුද්ධ උන්වහන්සේ රූපකායිනුත් පින්වන්තයි ධර්මකායිනුත් පින්වන්තයි භාග්‍යවන්තයි භගවා ඔන්න ඔය වගේ මිනිස්සු කතා වෙනවනේ ආන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ තමයි මේ දවස්වල ඔන්න ඕකේ සැතපෙන්නේ කියලා කිව්වා ඒ කාලේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දැක්කද ඒකේ විශේෂණ ඇතුව කියන්නේ අද අපි සිරිපාදයන් සිරිපාද එක පාරම වචනේ දානවා සත්පුරුෂයන්ගේ ලෝකෙ එහෙම නැහැ මිහි මණ්ඩල සනසවන රන්වන් සමක් තිබෙන තඹ පාට නියසඟල තිබෙන රෝස පාට පතුල් ඇති දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සමන්විත ඒ ශ්‍රීපාද පත්මය එහෙමයි කියන්නේ මේ ලෝකේ වර්ණනාවට යෝග්‍ය තථාගතයන් වහන්සේනේ අපිට නෑ එකපාරම කියවෙනවා අපිට එහෙම වර්ණනා කරන්න බෑ හේතුව ඒ වර්ණනා ශක්තිය ශ්‍රද්ධාවත් එක්ක ඉන්නේ පැහැදුනාට පස්සේ නිකන් වචනේ කියන්න මදිකමක් වගේ ඊට පස්සේ මේ කැහුවා විතරයි මේ මේ පිරිවැජියට කේන්ද කියන්නේ මේ මිනිස්සයා මොකද කොලේ අයියෝ මෙහෙමත් දකින්න ලැබුණාද මෙහෙම එකක් ඔය වගේ වචන ටිකක් මට අහන්න ලැබුණාද කියලා කණේ අද්දක තියාගෙන කිව්වා කියන්න එපා ආය කියන්න එපා ඔය ශ්‍රමණ බව ගෞතමයෝ මිනිසුන්ගේ දියුණුව වනසනවනේ මනුස්සයෙකුට දියුණු වෙන්න දෙන්නේ නැහැ කියලායි අපිට ආරංචි. නොයසී යුතු දෙයක් අදහන්න ලැබුණේ මෙතන සැතපුණා කියලා. භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කිව්වා පරිස්සමෙන් ඔය වචන ටික කියන්ට පරිස්සමෙන් කියපන්. මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදි නොයෙක් පඬිතවරු ඒ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේට පැහැදිල ඉන්නේ උඹ ඔය කියපු වචන ටික කටපරිස්සම් කරගනින් කිව්වා ඊට පස්සේ අර මාගන්ධි බ්‍රාහ්මණයා කියනවා පිරිවැජ්ජියා මොකෝ භාරද්වාජ මේ උඹට විතරක් නෙවෙයි ඒ ශ්‍රමණ බවක් ගෞතමයෝ මං ඉස්සරහට ආවොත් එම මම මූණටම කියනවා කිව්වා ඕක හරි චන්දිකාරේ චන්දියෙක් මූණට මොන ගැහුණත් මං කියනවා කිව්වා ඕක ඊට පස්සේ ඒක හේතුව එයා කරන වැඩ මිනිසුන්ගේ දියුණුවට බාධාවක් කියලා අපේ පොත්පත්වල තියෙනවා මම මූණට උනත් කියනවා ඊට පස්සේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කිව්වා හරි ඔයාට කරදරයක් නැත්තම් ඕක මං කියන්නම් කිව්වා දැන් ඔයා මේ අවිදින ගමන්නේ මෙතෙන් ආවේ මම දැන් හැමදාම මෙතන ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්න නිසා ඔයා ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මං කියන්නම් කිව්වා මට ප්‍රශ්නයක් නැහැ කිව්වා කියන්න කිව්වා ඔහෙ මාව රකින්න එන්න ඕනේ මම මෙහෙම කිව්වා කියලා කියන්න කිව්වා හැබැයි ඍජු මිනිසෙක් නේද බෑන්නත් ඍජුයි වහින් හොරෝ එහෙම නැහැ මේක බැනලා මූණ දැක්ක ගමන් අම්මෝ කියලා නැති දැන බයිනවා දැක්ක ගමන් ඉනාවල යසට අත අල්ලලා මිරිකලා ඉඹිනවා මෙහෙම සෙනෙහයක් ඊට පස්සේ මේ විච්ච කතා බහ මහා වනේ ඇතුළේ හිටපු අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිව්‍ය ශ්‍රවණෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේගේ දිව්‍ය ශ්‍රවණයට ඇහුණ දෙන්නයි කතාව. ඇහිලා හවස් කාලේ භාවනාවෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ ආයෙත් අර පිරිවැජියාගේ ගිනිහල් ගෙට ගිනි පුදන ශාලාවට වැඩම කළා.
තන ඇතිරිල්ලේ අසුන් ගත්තා. අසුන් ගන්නකොට භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ඉඳගත්තා. දැන් මොකුත් කිව්වද නැහැ. ගිනිහල්ගේ අයිති බ්‍රාහ්මණයා තමයි ආවේ. ඇවිල්ලා ඉඳ ගන්නකොටම බුදුරජාණන් වහන්සේ වදාලා බවත් භාරද්වාජ මාගන්ධිය පිරිවැජියත් එක්ක මේ තන ඇතිරිල්ල මුල් කරගෙන මොන හරි කතාවක් ඇති වුණාද? දැන් ඕක කියන්නේ නේද ආවේ? දැන් මේක කියනකොට 99,000ක් රෝම කූපියෝ කෙලින් වුණා අර මිනිස්යාගේ. හත්ති ලව්වේ මේක කියන්නේ නේ ආවේ කියලා. කිව්වා ස්වාමීනි ඕක කියන්න තමයි මේ ඉඳගත්තේ. ඉතින් මං කියන්න කලින් ඔබ වහන්සේ කිව්වනේ කියලා කියනකොට කර්මී කියන්නේ අර මිනිස්යාත් රවුමක් ගහලා දැන් එතනින් යනවා. මාගන්ධිය ඕක කියනකොටම එතනින්ම යනවා. යනකොටම දැක්ක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ළඟට ආවා. ඇවිල්ලා යත් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ වැඩලා ඉන්නේ කියලා ඉඳගත්තා. පුදුම දහන් සංවාදයක් මේක නම්. ඊට පස්සේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට අර ගිනි පුදන බ්‍රාහ්මණයාට විස්තරේ කියනකල් බුදුරජාණන් වහන්සේ අවස්ථාව දුන්නද නැහැ. හේතුවක් ඇතිව. දැන් මේ මිනිස්සයා මාගන්ධිය ඇවිල්ලත් ඉඳගත්තනේ. ඉඳගත් ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඈ මාගන්ධිය ඇස තියෙන්නේ චක්කුං මාගන්ධිය රූපාරාම රූපරත රූප සම්මුදිතා ඇහැ තියෙන්නේ රූපේ ආරාමය කරගෙන ආරාමය කියන්නේ ඉන්නේ ගේ වගේ රූපරත රූපයෙන් සතුටු වෙන්නේ රූපයෙන් ඇලෙන්නේ රූප සම්මුදිත රූපයෙන් තමයි ඇහැ සතුටු වෙන්නේ. ඇහැ සතුටු කරනම් පින්වතුනි මොනවද ඕනන්නේ? රූප ඕනේ නැහැ සතුටු කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ ඒ ඇහැ දමනය කළා. ඒ ඇහැ ආරක්ෂා කළා. ඇස නැමැති දොරටුව වැහුවා. රැකගත්තා සංවර කළා. ඒ ඇහැ සංවර කරන් ධර්මයේ දේශනා කරනවා. ඔන්න ඕක අහලා වෙන්න ඇති ඒ ශ්‍රමණ බවක් ගෞතමයෝ දියුණුව වනසනවා කියලා ඔහි දැන් ඉස්සලා කියන්න ඇත්තේ. දැන් එයාත් විස්තරේ කිව්වද? නෑ. ඉඳගත් ගමම්ම කියනවා තථාගතයන් වහන්සේට තොල සෙලෙව්වොත් ඒ තොල සොලවනකොටම මොකටද සොලවන්නේ මොකද්ද කියන්නේ ඔක්කොම දන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බමුණා බුදුරජාණන් වහන්සේට දියුණුව වනසන කෙනෙක් කියලා කිව්වේ මොන හේතුවක් ඇතුවද කියලා දැනගෙන තිත්තටම කිව්වා. මේ ඇහැ රූපයෙන් සතුට වෙන්නේ රූපේ ආරාම කරගෙන ඉන්නේ රූපයෙන් තමයි පිනව පිනව ඉන්නේ. ඒක තථාගතයන් වහන්සේ සංවරය කරගත්තා දමනය කරගත්තා ආරක්ෂා කරගත්තා ඇස නැමැති දොරටුව වහලා ඉන්නේ. ඔය ඒ පිණිස ධර්මයේ දේශනා කරනවා කියන එක මුල් කරගෙන වෙන්නේයි ශ්‍රමණ බවක් ගෞතමයෝ දියුණුව වනසනවා කියලා ප්‍රකාශයක් කොළේ ඔහේ. ඊට පස්සේ මාගන්ධිය කියනවා ඔව් ඒකට තමයි. මොකද අපේ පොත්වල තියෙන්නේ එහෙම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කන් දෙක සෝතංකෝ මාගන්ධිය මේ කන් දෙක තියෙන්නේ ශබ්දේ ආරාම කරගෙන ශබ්දයෙන් ඇලිලා ශබ්දයේ සතුටු වෙවි ඉන්න එකක් තමයි මේ කන කියන්නේ. ඔය කන සංවර කරගත්ත තථාගතයන් වහන්සේ දමනය කළා ආරක්ෂා කළා. කන නැමැති ඉන්ද්‍රිය වසාගෙන අකුසලයෙන් වසාගෙන වාසය කරනවා. එදිරි ඕකට වෙන්නයි කියන්න ඇත්තේ තථාගතයන් වහන්සේ දියුණුව වනසන කෙනෙක් කියලා ඒ පිණිස දහම් දේශනකොට. ඊට පස්සේ මාගන්ධිය කිව්වා එහෙම ඔව් ඕකට තමයි කිව්වේ. මොකද අපේ පොත්පත්වල තියෙන්නේ එහෙම.
ඊට පස්සේ අහනවා තථාගතයන් වහන්සේ මාගන්ධිය නාසයේ තියෙන ගඳ සුවඳ ආරාමයේ කරගෙන ගඳ සුවඳේ ඇලිලා ගඳ සුවඳෙන් සතුටු වෙවි. ඒක තථාගතයන් වහන්සේ දන්තං ගුත්තං රක්කිතං සංඋතං දමනේ කළා ආරක්ෂා කළා රැකගත්තා සංවර කළා. ඒ තත් සංවරාය ධම්මං දේශේති. එහි සංවරයේ පිණිස ධර්මයේ දේශනා කළා. ආන්න ඒක මුල් කරගෙන වෙන්නේයි ඔහි කිව්වේ මේ තථාගතයන් වහන්සේ අනිත් අයගේ දියුණුව වළක්වනවා කියලා. ඔව් ඕකට තමයි කිව්වේ. මොකද අපේ පොත්පත්වල ඔහොම තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය දිව කියන ඉන්ද්‍රිය රසයෙන් සතුටු වෙවි රසේ ආරාම කරගෙන රසේ ඇලී වාසේ පවතින දෙයක්. ඒ තථාගතයන් වහන්සේ දමනය කළා ආරක්ෂා කළා රැකගත්තා සංවර කළා. එහි සංවරයේ පිණිස ධර්මයේ දේශනා කරනවා. ඕකට නේද කිව්වේ දියුණුව වනසනවා කියලා. ඔව් කිව්වකට තමයි. මොකද අපේ සූත්‍රවල තියෙන්නේ එහෙම. ඊට පස්සේ කය නැමෙති ඉන්ද්‍රිය තියෙන්නේ පහසෙන් සතුටු වෙවි පහසේ ඇලිලා පහසේ තුල වාසය කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කය නැමෙති ඉන්ද්‍රිය සංවර කළා ආරක්ෂා කළා රැකගත්තා සංසිඳවුවා. එහි සංවරයේ පිණිස තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඕග නේද මාගන්ධිය උඹ කිව්වේ තථාගතයන් වහන්සේ දියුණුව වළක්වනවා කියලා. ඊට පස්සේ කිව්වා ඔව් ඕකට තමයි කිව්වා. මොකද අපේ පොත්පත්වල තියෙන්නේ එහෙම. බුදුරජාණන් වහන්සේ වදාළා මාගන්ධිය මේ ගැන කුමක්ද ඔබ හිතන්නේ? කවුරු හරි කෙනෙක් ඇසෙන් දකින්න තියෙන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියරූප ස්වභාවයෙන් යුතු කාමාශාව ඇති කරන කෙලෙස් ඇතිවන රූපයන් ගැන කලින් සතුටු වෙවි ඉන්නවා. දැන් ඔය කියන්නේ අද ලෝකෙනේ ඇහෙන් දකින රූපෙන් කොච්චර සතුටු වෙවි ඉන්නවද මිනිස්සු? ඒකනේ වරිච්ච ගහපු ගේත් මොනව නැති වුණත් ටීවී එක තියෙනවා. තියෙනවද නැද්ද? ඇහෙන් සතුටු වෙන්න එක එක විචූර්ණ දේවල් එනවා. ඇහෙන් සතුටු වෙන්න ඔහුම සතුටු වෙවි හිටපු කෙනෙක් පස්සේ කාලයක ඔය කාමයන්ගේ ඇතිවීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් තේරුම් අරන් නිස්සාරණයක් තේරුම් අරන් රූපේ කෙරෙහි හිත ඇදී යන ගතිය නැති කරලා දානවා. අවබෝධඥානයකින් තුලින් රූප දකින්න තියෙන දාහය සංසිඳවනවා. කාම පිපාසය සංසිඳවනවා. තමා තුළම සංසිඳවා ගන්නවා. ඉස්සර කැමති කාමයෙන් සතුට වෙවි රූප බල බලා ඉන්න. ඇයි දාහයන්නේ තියෙන්නේ පින්වත්නි? නාට්‍ය ඉවර වෙනකොටම හිතෙනවා චි කියලා හිතෙනවා ඉවර වුණා. ඇයි අර දෙන්න ඇවිල්ලා කතා කරන්න හදනකොටම මතු සම්බන්ධයි කියලා දැම්මා. ඉතින් අම්මලාට බඩු පොලේ ගහනවා. ඊට පස්සේ නාට්‍යයේ හොඳම කොටස තියෙන්නේ අද නම් එදාට කරන්න ගියොත් එහෙම සකල ජන වර්ගයාටම දොස් කියනවා. විදුලිය හරියට නොදීම ගැන දාහය පිපාසය කියන්නේ සංසිඳින්නේ නැහැ. පොතක ලියලා බලන්න නාට්‍ය කීයක් බලලා තියෙනවද කියලා. චිත්‍රපටි කීයක් මේ වෙනකොට බලලා තියෙනවද කියලා. තවම ඇති හිතුන්නේ පිපාසයක් දැවිල්ලක් දාහයක් බලනවා ඇති හිතෙන්නේ නැහැ. කවදාවත් නැති හිතෙන්නේ නැහැ. ඇහැ සතුටු කරන්න ගිහිල්ලා මුහුදට ජලය ගලනවා වගේ සිදුරු වෙච්ච කලයකට වතුර වක් කරනවා වගේ පිරෙන්නේ නැහැ. ඔහොම දැවිල්ලෙන්
ඇයි දැන් මෙහෙම හිටියම ඔය නාට්‍යයක් බලන කෙනෙක් දිහා බලාගෙන ඉන්න බලන්න ඇස් මෙහෙම වෙනවා මූණ මෙහෙම වෙනවා අයියෝ කියනවා එයා වෙනම ගත්තා නම් වෙනම කාටුන් එකකට වගේ දාන්න පුළුවන් 10 දෙවිල්ල එතකොට මෙයා මේක සංසිඳව ගන්නවා පස්සේ කාලේ කාමේ ආස්වාදය ආදීනවේ නිස්සරණය අවබෝධ කරගෙන එහෙම සංසිඳව ගත්ත කාමයේ සංසිඳව ගත්ත කෙනෙකුට යථාභූත ඥානෙයි අවබෝධයෙන් කාමෙන් ගැලවිච්ච කෙනෙක් ගැන මාගන්ධිය උඹට මොනව හරි කියන්න තියෙනවද කියලා ඇහුවා ඒ වගේ අය ගැන නම් අපිට කියන්න දෙයක් නැහැ කිව්වා ඊට පස්සේ කිව්වා මාගන්ධිය කනෙන් සතුටු වෙවි ඉන්න කෙනෙක් ඉන්නවා සින්දු ආ ඊළඟට මිහිරි ගීත කියමින් මිහිරි ගීත අසමින් මිහිරි වාද්‍ය භාණ්ඩවල හඬ අසමින් කනට කොච්චර සතුටද ඔයාගේ කටහඬ දවසට එකපාරක්වත් ඔයාගේ කටහඬ අනේ ඕන කියලා ඔය දරුවන්ට කෝල් කරන්නේ ඉතින් ඒ වාගේ හඬෙන් සතුටු වෙවි ඉන්නවා හඬෙන් සතුටු වෙවි ඉන්න කෙනෙක් පස්සේ කාලෙක කාමයේ තියෙන ආස්වාදේ ආදීනවේ නිස්සරණය යථාභූත ඥානෙන් අවබෝධ කරගෙන කාමෙන් වෙන්ව වාසය කරනවා සංසිඳවාගෙන වාසය කරනවා අර කාම පිපාසය දෙවිල්ල තැවිල්ල සංසිඳවාගෙන වාසය කරනවා ඒ වාගේ කෙනෙක් ගැන උඹට මොකද්ද කියන්න තියෙන්නේ මාගන්ධි කියලා ඇහුවා ස්වාමිනි ඒ කෙනා ගැන නම් අපිට ඒ කෙනා ගැන අමුතු ප්‍රකාශයක් කරන්න දෙයක් නැහැ කිව්වා කෙනෙක් ඉන්නා නාසයෙන් සතුටු වෙවි එයත් පස්සේ කාලෙක නාසයෙන් සතුටු වෙවි ආස්වාදේ විඳ විඳ ඉන්න කෙනා කාමේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ යථාභූත ඥානෙන් අවබෝධ කරගෙන කාම පරිලාහය කාම දැවිල්ල කාම පිපාසය සංසිඳවාගෙන වාසය කරනවා එයාගෙන එයාගෙනත් කියන්න දෙයක් නැහැ ඊට පස්සේ දිවෙන් සතුටු වෙවි අයියෝ එක එක කෑම බීම කකා කොච්චර දිවෙන් සතුටු වෙනවද දිව නිසා කාපු කෑම කොච්චරද හෝටල් කීයක ගියාද ඊළඟ කී විදිහකට කෑම හැදුවද එක එක රසවල වලට දිව නිසා ඒ විදිහට දිවෙන් සතුටු වෙවි ඉන්නවා ඒ දිව නිසා සතුටු වෙවි ඉන්න කෙනා පස්සේ කාලෙක කාමේ ආදීනවේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ යථාභූත ඥානෙන් අවබෝධ කරගෙන ඒ රසයේ කෙරෙහි නොඇලි නොබැඳි වාසය කරනවා කාම දාහය සම්පිපාසය සංසිඳුවාගෙන වාසය කරනවා ඒ කිනා ගැන මාගන්ධිය උඹට මොකද්ද කියන්න තියෙන්නේ ඒ කිනා ගැන කියන්න දෙයක් නෑ කිව්වා ඊට පස්සේ කිව්වා මාගන්ධිය මේ කය කියන්නේ පහසින් සතුටු වෙවි සතුටු වෙයි ඉන්න කැමති එකක් මේ කයට පහසින් සතුටු වෙන්න කැමති නිසාමයි මේ දාඩිය දානකට මේ ෆෑන් ඕන වෙන්නේ මේ කයට කොච්චර සැප දෙන්න මිනිස්සු 10කින් ඉන්නවද දෙවිල්ලකින් ඉන්නවද තැවිල්ලකින් ඉන්නවද ඊට පස්සේ මෙයා පස්සේ කාලෙක මේ කාමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය යථාභූත ඥානෙන් අවබෝධ කරගෙන ඒ දෙවිල්ල තැවිල්ල සංසිඳවගෙන වාසය කරනවා තමා තුළම සංසිඳිලා මාගන්ධිය මේ කෙනා ගැන කියන්න තියෙන්නේ මොකද්ද අනේ කියන්න දෙයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා මාගන්ධිය මාත් ගිහි ගෙදර ඉදින් පංච කාමයන්ගෙන් සතුටු වෙවි හිටියේ. ඇහැට පේන ඉෂ්ට කාන්ත මනාප පිය රූප මගේ ඇස් ඉදිරියට ආවේ. නාසයට දැනෙන ගඳ සුවඳ ප්‍රිය මනාපයි. කනට ඇහුනේ මිහිරි නාදයමයි මිහිරි රසයමයි කැම පිණිස තිබ්බේ ඊළඟට මිහිරි පහසමයි මට ලැබුණේ කෙලෙස් ඇතිවන ඒ රූප ශබ්ද ගන්ධ රස පහස වලින් මම ගොඩාක් සතුටු වෙවි
ඒ වගේ සිත් අලවාගෙන මම රජමැදිරි හිටිය කිව්වා. මගන්තිය මට මාලිගා තුනක් තිබ්බා. වැස්ස කාලෙට එක මාලිගාවක්, සීතලට එක මාලිගාවක්, රස්නෙට එක මාලිගාවක්. මාගන්තිය වැස්ස කාලෙට තිබ්බ මාලිගාවේ මම මාස 4ම ඉන්නවා බිමට බහින්නේ. මාගන්තිය මුළු මාලිගාවෙම ඉන්නේ සුන්දර ලලනාව උපස්ථානෙට එක පිරිමියෙක් නැහැ. කෑම ගේන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ ඔක්කෝම ස්ත්‍රීන්. දොරටු වලට පවා ඉන්නේ ස්ත්‍රීන්. පංච තූර්ය නාදයෙන් සතුටු වෙවි. මම මාලිගාවේ යට මහලටවත් බැස්සේ නැහැ. ඒන් මාගන්ධිය මම පස්සේ කාලේ මේ පංචකාමයන්ගේ හට ගැනීමත් නැතිවීමත් ආශ්‍රාදයත් ආදීනවයත් නිස්සරණයත් අවබෝධ කරගෙන ඒ පංචකාමයන් කෙරෙහි තියෙන ආස්වාද සිත බැහැර කළා. හිත ඇදී යන ගතිය නැති කළා. කාම දාහය, කාම පරිලාහය, කාම පිපාසය සංසිඳුවා ගත්තා. එහෙම මං කාමයෙන් සංසිඳුන හිතකින් දැන් වාසය කරනවා කිව්වා. ඒතර මහා බෝධිසත්වෝ කංසැප නොදන්නා කෙනෙක්ද? ඉතින් කියනවා කාමයන් කෙරෙහි රාගය දුරු නොකල, කාම තණ්හාව විසින් කාදමන, කාම දාහය විසින් දවාලන ඒ කාමයන් සේවනය කිරීමෙන් සිටින සත්වයෝ මට දැන් දකින්න ලැබෙනවා. දැන් මට දකින්න ලැබෙනවා මිනිස්සු පවුල් පන්සල් කරගෙන දරු මල්ලෝ හදාගෙන යාන වාහන තියාගෙන ඉන්නවා පේනවා දැන් මට. එහෙම පෙනෙද්දී මට ඕවා ගැන ආසාවක් හිතෙන්නේ නැහැ කිව්වා. මං ඒකට කැමති නැහැ කිව්වා. ඒ වගේ ගැන මගේ හිත ඇලෙන්නේ නැහැ කිව්වා. මං නිසාද මාගන්තිය කාමයන්ගෙන් වෙන් වුණ, අකුසලයන්ගෙන් වෙන් වුණ යම් සමාධි සුවයකට මං පැමිණ වාසය කරන නිසා මාගන්තිය මං ඒ විඳින සමාධි සුවය දිව්‍ය සැපයටත් වැඩිය සැපයක් කිව්වා. එතකොට කවදාවත් හිත නැමෙන්නේ නැහැ කිව්වා කාම සැපයට. එහෙනම් මේ ලෝක සත්වයා හිත කාම සැපයට නැමෙන්නේ සමාධි සැපය නැති නිසා. හිත සංසිඳුවගෙන සමාධියකින් සැපයක් ඉපැද්දුවොත් එහෙම එයා පංචකාමයට කැරකෙන්නේ නැහැ. ලස්සන උපමාවක් තියෙනවා. පින්වත් මාගන්තිය ඔන්න ධනෙන් ආඩ්‍ය වෙලා පංචකාමෙන් සැප විඳ විඳ, ඉෂ්ඨකාන්ත මනාප වූ රූප ශබ්ද ගන්ධ රස විඳ විඳ එක මිනිසෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ගොඩාක් කම් සැප විඳ විඳ ඉන්නවා. එයා සිතින් කයින් වචනෙන් සුචරිතේ පුරුදු කරනවා, හොඳ දේවල් පුරුදු කරනවා. පුරුදු කරලා මෙයා මැරිලා ගිහිල්ලා තෞතිසා දෙවියන්ගේ දිව්‍ය ලෝකේ උපදිනවා තාවතින්ස. එහි ඉපදුනාට පස්සේ නන්දන වනේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම සැපයෙන් යුතුව වාසය කරනවා. එදුට එයාට දිව්‍ය ලෝකේ ඉඳලා පේනවා මනුස්ස ලෝකේ මිනිස්සේ කාර් එකක් අරන් යනවා. ඔය වගේ මනුස්ස කාම සම්පත්තිය පේනවා. පේනකොට මාගන්ධිය ඔබට මොකද්ද හිතෙන්නේ? ඒ නන්දන වනේ දිව්‍ය අප්සරාව පිරිවරාගෙන ඉන්න අර දිව්‍ය පුත්‍රයාට හිතෙනවද අදී බලාපල්ලා අන්න මනුස්ස ලෝකේ තියෙන සැප මටත් කාර් එකක් යන්න ඇත්තම්, මටත් රයිඩ් රයිස් ටිකක් කන්න ඇත්තම්, මටත් කොත්තුවක් කන්න ඇත්තම්, මටත් ලං මනුස්ස ලෝකේ තියෙන මියුසිකල් ෂෝ එකට යන්න ඇත්තම්, අනේ මේ දිව්‍ය ලෝකේ තියෙන ඔක්කොම දාලා අවුරුදු කාලෙට මටත් යන්න ඇත්තම් කියලා අර මනුස්ස ලෝකේ තියෙන පංචකාමයේ ගැන අර දෙවියාට ආසාවක් ඇති වෙනවද කියලා ඇහුවා. ඇති වෙනවද? දිව්‍ය ලෝකේ ඉපදුන කෙනාට මනුස්ස ලෝකේ දේවල් ගැන ආසාවක් ඇති වෙනවද? නෑ. ඒකට හේතුව මොකද්ද කියනවා බවක් ගෞතමයන් වහන්සේ
මිනිස් කාමයන්ට වඩා දිව්‍ය කාමයන් ඉතා සුන්දරයි. ඉතාම ප්‍රණීතයි. ඒ නිසා මනුස්ස කාමයේ ගැන පොඩ්ඩක්වත් කැමැත්ත ඇති වෙන්නේ නැහැ. දැන් ওই බුද්ධ වචනේ නේද? එහෙනම් ඔයාලා කොහොමද අර පළතුරු වටියකින් අල්ලගන්නේ දෙවියෝ? කොමඩු කෑල්ලක් දීලා, ඇපල් කෑල්ලක් දීලා, ඇඹුල් කෙසෙල් ගෙඩියක් දීලා දෙවියෙක් අල්ලගන්නේ කොහොමද? අච්චර නන්දනවනේ දිවි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය සැපෙන් ඉන්න දෙවිවරු කොහොමද මේ කොමඩු කෑල්ල කන්න සුටුස් ගාලා එන්නේ? එහෙනම් එතන දෙවියෝ නැත. දෙයෝ 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 කියලා කියාට එතන දෙයෝ නැත. එතන ඉන්නේ එහෙනම් කොමඩු නැති තැනක ඉපදිච්ච එකෙක්. ඇඹුල් කෙසෙල් නැති තැනක ඉපදිච්ච එකෙක්. තේරුණා නේද? ඊළඟට පොලිතින් කවර වලින් කරපු මාලයක්වත් නැති තැනක ඉපදිච්ච එකෙක් තමයි ওই වට්ටියට එන්නේ. තමන්ට නැති දෙන්නේ. එතකොට කොමඩු කෑල්ලක්වත් නැති ඇඹුල් කෙසෙල් ගෙඩියක්වත් නැති තැනක ඉපදිච්ච එකෙක්ගෙන් සරණ ගිහිල්ලා ඒ අයගෙන් වැඩ අරන් ඒ අයට සාදු සාදු කියලා මැරුණට පස්සේ දිව්‍ය ලෝකයන් හිතන්න එපා. මැරුණට පස්සේ දිව්‍ය ලෝකයන් හිතන්න එපා. තමන් උතුම් කොට සලකන තැන තැනින් පහළ තමයි යාගේ උපත සකස් වෙන්නේ. අපි සරණ යන්නේ භාග්‍යවතුන් වහන්සේනේ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය නිසා තමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම විවෘත වෙලා තියෙන්නේ. ඇයි දිව්‍ය බ්‍රහ්ම ලෝක සියල්ල ඉක්මවා ගිය උත්තමයෙක් සරණ ගිහිල්ලා තියෙන්නේ අපි? මේක ඇඹුල් කෙහෙල් ගැනක්වත් ඉක්මවා ගියේ නැති කෙනෙක් සරණ ගිය ගමන් එයාගේ දාස වේලා ඉපදෙන්නේ උන්දලාට ඇඹුල් කෙහෙල් ඇවරියේ පිහිටයි. මේක සත්‍ය කතාවක්. පුදුම ලෝකයක්. එතකොට ඇඹුල් කෙහෙල් ගෙඩියක්වත් නැති කොමඩු කෑල්ලක්වත් නැති ලෝකයකින් පිහිටක් ගන්නවා කියන්නේ තමන්ට එහෙම පිහිටක්වත් නැහැ. ඇයි එහෙනම්? මොකද්ද එහෙනම් සරණ ගියේ? කෝ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනා? කෝ ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය කෙනා? කෝ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය කෙනා? දැක්කද සරණ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අහස පළපං කිව්වා මාරයට. අහස පළපං කිව්වා, පොළව සුණු විසුණු කරපං කිව්වා. ඒ තථාගතයන් වහන්සේට බයක් උපදවන්න බෑ කිව්වා. තථාගතයන් වහන්සේගේ රෝම කූපයක් සොලවන්න බෑ කිව්වා. එහෙව් ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිය අපි බය තැති ගැනීම දුරු කරවන ශ්‍රී සද්ධර්මය සරණ ගිය කෙනා. ඒ වගේ මේ මහා පෘථුවිය පැදුරක් වගේ දිග ඇරලා ගුලි කළා මේ ඇඟිලි දිගේ ගහගෙන යන්න පුළුවන් මොගලම් මහරහතන් වහන්සේට. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගාන ගණන් කරන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ වගේම මේ සක්වලක් තරම් තේජානුභාවයක් තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඉරුගේ සඳුගේ තේජස අලු කරවන්න පුළුවන් යසෝදරාවට. ඒ වගේ ශ්‍රාවක සංගරුවණක් සරණ ගිහිල්ලා ගියාට පස්සේ කොච්චර හිතට හයියක් තියෙන්න ඕනේද? කොච්චර හිතට හයියක් තියෙන්න ඕනේද? සාමාන්‍ය පෙළ විභාගෙන් යාන්තම් ඒ හත අටක් දාගෙන බයෝ කරන්න ගිය කොල්ලා පාරේ යන්නේ දොස්තර වගේ. ඒක හිතට අරන්. දොස්තර විභාගෙ ඉගෙන ගන්න ගමන් එයා යන්නේ දොස්තර වගේ. එතකොට එහෙම අභිමානයක්වත්
තෙරුවන් සරණ ගිය කෙනාට නැත්තම් ඇත්තටම එයාගේ හිතේ සරණ පිටලා නැහැ. මම මේ අතුරු කාරණාවක් විස්තර කළේ මෙතන තියෙනවා දිව්‍ය ලෝකේ යම්කිසි කෙනෙක් ඉපදුනාට පස්සේ දෙව්ලොව ඒ දෙව්ලොව උපම් ඒ දිව්‍ය ලෝකේ පංචකාමයේ විඳින කෙනා මනුස්ස ලෝකේ මේ කෙහෙල් ගෙඩියක් ලෙවකන් දෙන්නේ නැත. හේතුව ඊට වැඩිය දෙයක් එයාට තියෙනවා. හිතන්න එපා උදව් කරන හැම කෙනාම දෙවිවරු කියලා හිතන්න එපා. මේ මිනිසුන්ගේ තියෙන මේ කාං කේන්ද්‍රි ගෑවිල්ල ප්‍රශ්නයි ඒවා විසඳන්නට දෙවිවරු දිව්‍ය ලෝකේ ගියා නම් ඒක මං කියන්නේ පවක විපාකයක් කියලා. ඇයි මිනිස්සු කොච්චර දේවල් ගිහිල්ලා කියනවද? ගෙදර එක ගෑණියෙක්ගේ සද්දේ උහුලන්න බෑ මිනිහට. එහිව එකේ බවලත්තු ගොඩක් ගිහිල්ලා දෙයියන්ට කියනකොට ඒ දෙයියන්ගේ පුදුම කර්මයන්නේ අප්පා. එහෙම දිව්‍ය ජීවිතයක් නම් ඕනම නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න සරණ ඒ දිව්‍ය පංච කාමයේ උතුම්. ඒ නිසා මනුස්ස ලෝකේ කාමෙදි හිත නැමෙන්නේ නෑ. මෝහක්ඛයෝ